හරිනේ. අපි පුතේ අද බලමු එහෙනම් ඉතුරු වෙලා තියෙන ඉත්තෝ ටික. හරිනේ. අපිට ඕන වෙනවා පුතේ ඊළඟට කිංව අපි ඉගෙන ගමු. අපි කිංව ඉගෙන ගත්තේ නෑනේ නේද? රයිට්. අපි බලමු පුතේ කිං කියන ඉත්ත කොහොමද ගමන් කරන්න කියලා. කිංගේ තියෙන වැදගත්කම මොකද්ද පුතේ? කිං කියන්නේ චෙස් බෝඩ් එකේ ඉන්න වැදගත්ම ඉත්තද? නොවැදගත්ම ඉත්තද? වැදගත්ම ඉත්ත. වැදගත්ම ඉත්ත නේද පුතේ? කිංගේ තියෙන වැදගත්කම මොකද්ද පුතේ? කිං කියද්ද නැහැ. කිංට මොන හරි වුණොත් මොකද වෙන්නේ? චෙක්මේට්. කිංට මොන හරි වුණොත් පුතේ අපි තරගයේ පරාදයි නේද? චෙක්මේට් වෙනවා. ඒක දන්නවා. සමහර තමා බබාලට චෙක්මේට් කියලා දීලා නැහැ නේ. කිංට මොන හරි වුණොත් පුතේ අපි තරගයේ පරාජයටපත් වෙනවා. හොඳේ. ඒකින්ද පුතේ අපි බොහොම පරිස්සමට තමයි මේ රජුරුවොත් එක්ක වැඩ කරන්න ඕනේ. හරි නේද? රයිට්. දැන් පුතාලට මම කියලා දෙන්නම් කිං ගැන. මෙන්න මෙහෙම හිතන්න පුතාලා දන්නව නේද මෙයා කිං කියලා. මෙයා තමයි පුතේ බෝඩ් එකේ ඉන්න කිං. එහෙම නැත්තම් මෙයාට අපි කියන්නේ කවුද? රජුරුවෝ නේද? මෙයා පුතේ රජුරුවෝ වුණාට මෙයාට යන්න පුළුවන් එක කොටුවයි. මෙයාට කොටු ගොඩක් යන්න බෑ එයාට මෙහාට. හොඳේ. මෙයාට යන්න පුළුවන් පුතේ එක කොටුවයි. එතකොට මේ කිංට යන්න පුළුවන් මේ වටේ තියෙන ඕනම කොටුවකට යන්න පුළුවන්. මේ මෙයාට ඒතකොට පැත්තක් තියෙනවද පුතේ? ඕනම පැත්තකට එක කොටුවයි යන්න පුළුවන්. මේ හරි. එහෙමනම් දැන් පුතාලට තේරෙනවද කිං අදින්න පුළුවන් කොහෙටද කියන්නේ? Yes sir. හරි. දැන් මේ තියෙන්නේ පුතේ මෙන්න මේ විදියට කිං කියලා ලියලා පුතාලා මෙන්න මේ විදියට ඇඳ ගන්න බාන කිංට යන්න පුළුවන් කොටු ටික. Sir. ඔව් පුතේ. මං ගෙදරදී කිංවයි නයිට්යි ඇඳගෙන ආවා. හරි. දැන් පුතේ මෙන්න මේ විදියට කිං ඇඳ ගන්න බලන්න කිංට යන්න පුළුවන් කොටු ටික තමයි මේ තියෙන්නේ. හරි නේද පුතේ? කිං කියලා ලියලා මේගොල්ල මේ ටික ඇඳ ගන්න. මෙයා පුතේ කවුද මේ කිං කියන්නේ? රජුරෝ නේද? රජතුමා. රජතුමා කියන්නේ පුතේ අපි චෙස් බෝඩ් එකේ ඉන්න පරිස්සම් කරන්න ඕනේ ඉත්තා. මොකද රජුරන්ට මොන හරි වුණොත් අපි තරගයේ සම්පූර්ණ පරාජයට පත් වෙනවා. හොඳේ. ට්‍රයි. පුතාලට පුළුවන් මේ කිං කියලා ලියලා මෙන්න මේ කිං ඇඳගන්න. සර් උඩ තිබ්බේ වල යන්න ඕනේ නැහැ. යන්න ඕනේ නැහැ. මම අයින් කරේ නැත්තම් පුතාලා ඒවා ලියන්න ඕනේ කියලා හිතනවනේ. පුතාලට මම ටියුට් එකේ ඒවලා තියෙන්නේ ටික ඈ. මේ ඇඳ ගන්න තියෙන්නේ රජුරන්. පුතේ ගෙවල් වල කතා වෙන ඒවා ඇහෙනවා. ඔයගොල්ලෝ මියුට් කරගන්න. ගෙවල් වල ටීවී රේඩියෝ ඇහෙනවා. හරි පැටියෝ. වෙරි ගුඩ්. මම මේ සමහර බබාලා කිව්වනේ තාල තියෙන ජොයින් වෙන්න බෑ කියලා.
හරි පුතේ තව පුතාලා අඳිනවා අපි තව වෙලාවක් දෙමු. ආ සර්. පුතේ දැන් අර මේ ටූර්නමන්ට් අදින බබාලා පුතේ අයින් වෙලා අදින්න හොඳේ නැත්නම් ඒගොල්ලන් ඩිස්ටර්බ් නේ. සමහර බබාල ලොග් වෙන්න බෑ කියලා දාලා තිනවා අර එක බබෙක් දාලා තිනවා පුතේ ඉතින් ගිය සතියේ එක අපේ පුතාට වැරදිලා අය ආයෙත් හරි සබ් දෙනවා කරුණා කරලා පුතාල ඕෆ් කරගන්න ඕගොල්ලන්ට ඒක තේරෙනවනේ පැටියෝ හරි පුතේ වැරද්දක් වුණොත් ඒක අනිත් බබාලා බලන්න හොඳේ දැන් ඒ පුතාට මේ මුකුත් කියන්න බෑ මොකද ඒ පුතා ඇත්තටම උදව්වක් නේ කරන්නේ අර කට්ටිය අහනකොට කවුරු හරි බබෙක් දාලා තියෙනවා මේ ලින්ක් එකෙන් ලොග් වෙන්න කියලා මේ දැන් දාපු බබා නෙමෙයි අර මේ කලින් බබෙක් දාලා තියෙනවා එතකොට ඒ දාලා තියෙන පුතේ වැරදි එකක් එතකොට අනිත් බබාලා දැක්කොත් එහෙම ඒක මම දැම්මේ නැත්තම් පුතාලා දාන්න ඒක වැරදි කියලා හොඳේ රයිට් හරි හරි දැන් පුතේ අපි බලමු මේ කිං කොහොමද ගමන් කරන්නේ දැන් පුතාලට ඒක තේරෙනවා රයිට් දැන් අපි යනවා අපේ සුපුරුදු තැනට යනවා පුතේ දැන් මේක බලා ගන්න පරක් වෙලා ලොග් වෙච්ච බබාලට මෙහෙම කරන්න පුළුවන් පුතාලට මම ගෲප් එකට දාලා තියෙන ෆොටෝ එක එහෙම නැත්නම් රෙකෝඩින් එකක් දානවා හොඳේ ඒක නිසා පුතාලා මේක අහගන්න නැතු ඉන්න එපා මේක අහගන්න හොඳේ පස්සේ අඳ ගන්න පුළුවන් ලර්න් එකට ගියා අපි චෙස් බේසික්ස් එකේ ඉන්නවා අපිට ඉන්නවා මෙතන ඉන්නවා පුතේ කිං හරිනේ ඔන්න අපි කිංට යනවා මෙන්න පුතේ දැන් කිංට පුළුවන් ද මෙයා මෙයාව කපන්න බෑ ඇයි ඒ මෙයාට යන්න පුළුවන් එක කොටුව එහෙමනම් අපි එක එක යන්න ඕනනේ එකක් ගියා ඊට තව එකක් ගියා ඊට පස්සේ තමයි කපන්න ඕනේ ඒ කියන්නේ මෙයාට මූස් තුනක් ඕනේ කපන්න නේද අන්න දැන් මෙයාට පුළුවන් ද පුතේ මේ දුර ඉන්න අය කපන්න බෑ මේ එක එක කප කප යන්න ඕනේ යා මේ right මෙයා මෙයාව කැපුවා මෙයාව කැපුවා මෙයාව කැපුවා දැන් මෙයාට මෙතෙන්ට කපන්න එන්න බෑ එකපාර දැන් මෙයා ඉතින් මූස් ගොඩක් යනවා මෙයාට මේ මූස් කියන්නේ පුතේ ඇදීම් වාර හොඳේ මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ආවා ඊට පස්සේ මෙතෙන්ට ආවා ඊට පස්සේ මෙතෙන්ට ආවම හෙමින් හෙමින් කපනවා නේද දැන් පුතේ කාටවත් කවුරුත් ඉන්නවද පුතේ කිං අදින විදිය තේරෙන්නේ නැති ඉන්නවනම් කියන්නේ පුතේ මං කියලා දෙන්නම් ආපහු ඈ මොකද දැන් ලොග් වෙච්ච බබාලට පුතේයා සර් කිං අදින හැටිද මේ අදින හැටිද අදින විදිය පුතේ ප්ලේ කරන විදිය අපි කොහොමද එහාට මෙහාට යන්නේ කියලා ඒ කියන්නේ මේ දැන් ලොග් වෙච්ච බබාලා ලියා ගන්න බැරි වුණා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. පුතාලා ඉඩ තියා ගන්න පස්සේ ලියා ගන්න පුළුවන්. නමුත් අදින්නේ කොහොමද කියන එක තේරෙන්න ඕන. හරි නේද පුතේ? හරි. ඊළඟට පුතේ ඉන්නේ චෙස් බෝඩ් එකේ ටිකක් අමාරුකාර ඉට් එක. මෙයාව ටිකක්
චූටි බබාලට අමාරුයි ඉගෙන ගන්න අපි බලමු කවුද කියලා මෙයා කවුද පුතේ නයිට් ඔන්න බලන්න මෙයාගේ විශේෂත්වයක් තියෙනවා පුතාලට පේනව නේද මෙයා නිකන් අස්සෙක් වගේ කියලා මේ ඔව්සා තියෙනවා පුතේ කියන්නේ සර් මෙයාට පුළුවන් පුතේ උඩින් පනින්න උඩින් පැල්ලෙන්න ඒ වුණාට කොටු හතර යන්න පුළුවන්. ඔව් පුතේ. අපි ඒක බලමු. මෙයාට යන්න පුළුවන් කොටු හතරයි. හරියට හරි. මෙයාට ඒ වුණාට පුතේ උඩින් යන්න පුළුවන්. අපි බලමු එයාට තියෙන වාසි මොනවද කියලා. හරිනේ. වැඩේට. ආ? right. දැන් පුතාලා මෙන්න මේ බලන්න. මෙන්න මේ පැත්තට හතරයි ඉවර. මේ විදිහට නයිට් කෙනෙක් ඉන්නවා පුතේ ආපහු කියනවා බබාලා ගෙදර කතා කරන්නේ නැහැ එන්න කතා කරන්න එපා. उड़टे එතකොට ඉන්න කොටුවත් එක්ක ගන්නොත් 1යි 2යි 3යි නේද? තව එකක් පුතේ මෙයාට හැරිලා යන්න පුළුවන්. Sorry මෙයාට හැරිලා යන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මේ පැත්තට හරි මේ පැත්තට හරි හැරිලා යන්න පුළුවන් එක කොටුවක්. හරිනේ එක කොටුවයි යන්න පුළුවන් හැරිලා. දැන් මෙයා ආපහු පල්ලෙහාට යනවා ඉන්න කොටුව ගත්තම 1යි මේ දෙවෙනි කොටුව මේ තුන්වෙනි කොටුව. එතෙන්ට ගියා පුතේ මේ පැත්තටයි හැරිලා යන්න පුළුවන්. තේරුණා නේද? එච්චරයි පුතේ යට යන්න පුළුවන්. එතකොට ආපස්සට යන්න පුළුවන්ද? නෑ පුතේ. ආපස්සට යන්න පුළුවන්ද? පුළුවන් පුතේ. ඔන්න බලන්න ඊළඟට මෙයාට මේ පැත්තටත් යන්න පුළුවන්. ගිහිල්ලා උඩට කොටුවයි පල්ලෙහාට කොටුවයි යන්න පුළුවන්. මේ පැත්තටත් යන්න පුළුවන්. ගිහිල්ලා උඩට කොටුවයි යටට කොටුවයි යන්න පුළුවන්. ඊළඟට පුතාලෝ දැන් ඇහුවේ පස්සට යන්න පුළුවන්ද පුතේ චෙස් බෝඩ් එකේ ඉන්න ඉත්තංගෙන් ෆෝන්ට විතරයි පස්සට යන්න බැරි මොකද ඒගොල්ලෝ ෆෝන් ලැදි සොල්දාදුවෝ සොල්දාදුවන් පුතේ අපි ඉස්සරහටම තමයි යවන්නේ ඒගොල්ලන්ට පස්සට එන්න දෙන්නේ නැහැ අනිත් හැම ඉත්තෙකුටම පස්සට අවශ්‍ය නම් එන්න පුළුවන් තේරෙනවා නේද එතකොට පුතේ දැන් මේ වගේ දැනගෙන නයික් කෙනෙකුට කොටු යන්න පුළුවන්ද ඒ නයිට් මේ යන විදිය මට බලා ගන්න බැරි වුණා කට්ටලා පොඩ්ඩක් ආයමත් කියලා දෙන්න පුළුවන්ද සර් හරි පුතේ ආපහු කියලා දෙනවා මං ඉන්නකෝ රයිට් දැන් පුතාලට තේරෙනාද මේ කොටු 8යි නේද පුතේ එයාට යන්න පුළුවන් කොටු 8කට හරි ඒ නයිට් මෙතන හිටියොත් නේ නයිට් මෙතන හිටියොත් මොකද වෙන්නේ ඔන්න ආපහු බලා ගන්න මෙයා යන විදිය දැන් මේ පැත්තට යන්න පුළුවන් ඊට පස්සේ එකක් මේ පැත්තට එන්න පුළුවන් ඒතර කොටු 1යි 2යි 3ක් ගියා හැරුණා එක හතරයි මෙහෙම එනකොට ආපහු 1යි 2යි 3ක් ගියා මේ පැත්තට හැරුණා. එතකොට මේක හතර වෙනි කොටු. හරිනේ. එහෙමනම් පුතේ යන්න පුළුවන් කොටු 2යි. ඊළඟට මේ පැත්තට යනවා. මේ 1යි 2යි 3යි. දැන් පුතේ පල්ලෙහාට එන්න පුළුවන් නේද එක? හතරයි. දැන් මෙයාට උඩට එකක් යන්න පුළුවන්ද? වෙනි කොටුව ගන්න හැරිලාද? ඔව් පුතේ. කොටු 3ක් ගිහිල්ලා හතර වෙනි එක යන්නේ හැරිලා. දැන් මෙයා මෙතන ඉන්නවා මේ පැත්තට තුනක් ගියා උඩට යන්න බෑ නේද උඩ බෝඩ් එක ඉවරින් ඉඳා පල්ලෙහාට ගියා හතරයි තේරුණා නේද පුතේ right එහෙමනම් ওই විදියට කොටු හතරක් යන්න පුළුවන් හරි එතකොට පුතාලා දැන් කියන්න බාන නයික් කෙනෙක් මෙතන හිටියොත් මෙයාට කොටු කීයකට යන්න පුළුවන්ද සෑ යාරකට අත් දෙකකට හරියට හරි ඔන්න බලන්න මෙතන ඉන්නවා 1යි 2යි 3යි මෙතන කොටුවට යන්න පුළුවන් හරියට හරි මෙතන ඉන්නකොට 1යි 2යි 3යි 4යි එතකොට දැන් මෙයාට කොටු කීයකට පුතේ යන්න පුළුවන් 3යි 3යි සර් 3යිද 2යිද මේ 2යි සර් මෙතන 2යි සර් ඉතින් තව කොහෙද පුතේ පුළුවන් කොයි දෙකට අමතරව හරි දැන් බලන්න මැද හිටියොත් කොහොමද කියලා ආපහු මේ
තුනයි කියලා ගියා මේ පැත්තට හැරුණා. 1 2 3 කියලා ගියා මේ පැත්තට හැරුණා. ඊළඟට පල්ලෙහාට එන එක. 1 2 3 ගියා මේ පැත්තට හැරුණා 4යි මේ පැත්තට හැරුණා 4යි. දැන් මෙතනින් 1 2 3 කියලා ගියා උඩටත් යන්න පුළුවන්. යටටත් යන්න පුළුවන්. උඩටත් යන්න පුළුවන් යටටත් යන්න පුළුවන් හරි නේද පුතේ රයිට් දැන් පුතාලට මේක තේරෙනවද මොන හරි ප්‍රශ්න තියෙනවද තියෙනවා ඔව් පුතේ යන්නකෝ පොන්ට පොට්ට කියක් ඉස්සරහට යන්න පුළුවන්ද මොකද මේ නයිට් පුතේ යන්න පුළුවන් 1 2 3 කියලා උඩට ගියොත් මේ පැත්තට හැරලා එකක් යන්න පුළුවන් මේ පැත්තට යන්න පුළුවන් එකක්. ඒ කියන්නේ පුතේ මෙයාට නවතින්න පුළුවන් මෙන්න මේ හතර වෙනි කොටුවේ. හරිනේ. පල්ලෙහාට ආවොත් 1 2 3 කියලා මෙතනත් ඉන්න පුළුවන් මෙතනත් ඉන්න පුළුවන්. එතකොට අර අනිත් ඉත්තන්ට වගේ මෙයාට මග නවතින්න බෑ. හැබැයි මෙයාට උඩින් පනින්න පුළුවන්. දැන් මෙයා ඉන්නවා නම් 1 2 3 කියලා මේ පැත්තට ආවොත් හැරලා මේ පැත්තට 4යි කියලා එන්නත් පුළුවන් උඩට එන්නත් පුළුවන් පුතේ 4යි කියලා 1 2 3 කියලා ආවොත් මේ විදිහට උඩට එන්නත් පුළුවන් 4යි කියලා යටට එන්නත් පුළුවන් 4යි කියලා එහෙනම් ඔය පුතේ සර් 8 පන්දිය පුතේ දැන් මේ පටන් ගන්න දෙන එක 8ට පටන් ගන්න 8 ඉඳන් 9 වෙනකන් තියෙනවා හරි දැන් පුතාලට තේරෙනවා නේද ඔය විදිහට තමයි පුතේ නයිට් ගමන් කරන්නේ මේ නයිට්ගේ තියෙන විශේෂත්වය තමයි එයාට උඩින් පනින්න පුළුවන් ඊළඟට තමයි එයාට අතරමැද කොටුවල නවතින්න බෑ පුතේ උදාහරණයකට අපි ගමු බිෂොප් කෙනෙක් දැන් බිෂොප්ට මෙන්න මෙහෙම ගමන් කරන්න පුළුවන් මෙහෙම ගමන් කරන්න පුළුවන් එතකොට මේ වල කොටු ගානක් නැහැ මේ බිෂොප්ට මෙතන නවතින්නත් පුළුවන් මෙතන නවතින්නත් සෝරි මෙතන නවතින්නත් පුළුවන් මෙතන නවතින්නත් පුළුවන් හැබැයි නයිට් එහෙම බෑ නයිට් යන්න පුළුවන් කොටු 4යි එතකොට ඒ කොටු 4 ඉවර වෙලා තමයි නයිට් නවතින්න ඕනේ මෙහෙම තිබුණොත් මේ මේකේ තමයි මෙයා නවතින්නේ එහෙම නැත්තම් මෙයා ගිහිල්ලා මේකේ තමයි නවතින්නේ තේරෙනා නේද එහෙම නැත්තම් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියොත් මෙයා මෙතන නවතින්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියොත් මෙතන නවතින්නේ එතකොට මෙයාට පුතේ මේ අතරමඟ කොටුවක නවතින්න බෑ ඒ වෙනුවට තමයි යාට දීලා තියෙන්නේ උඩින් පනින්න පුළුවන් කියලා chance එකක්. දැන් උදාහරණයකට බලන්න බිෂොප් කෙනෙක් මෙහෙම ඉන්නවා. හරි. මෙයාට දැන් මේ පැත්තට යන්න පුළුවන් නේ. ඊළඟට මේ පැති වලට යන්නත් පුළුවන්. හැබැයි පුතේ කියලා දෙනකොට අහන්න එපා මම වෙලාව දෙනවා අහන්න. හොඳේ? රයිට්. මේ විදිහට දැන් මෙයාට යන්න පුළුවන්. හැබැයි මේ මැද්දේ හිටියොත් මෙතන ඉන්නවා මේ නයික් කෙනෙක්. මෙයාගෙම ඉත් එක්ක ඉන්නවා. අන්න දැන් මෙයාට යන්න බෑ පුතේ මෙතෙන්ට. හරිනේ. දැන් මෙයාට යන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි. ඒ කියන්නේ කිසියම් මිත්තෙක් අතරමඟ හිටියොත් මේ බිෂොප්ලට, කුයින්ලට, එතකොට රුක්ට ඕනම ඉත්තෙකුට ඒත් අහින්දා එයාගේ ගමන හිර වෙනවා. හැබැයි නයිට් කෙනෙකුට එහෙම නෙවෙයි. දැන් අපි කියමුකෝ නයිට් මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙතෙන්ට යනවා කියලා. right එතකොට මෙයාට බාධාවක් නැහැ මේ ඉන්න බිෂොප්වරයා මෙයාට බාධාවක් නැහැ මෙයාට ඒ බිෂොප්ට උඩින් පැනලා යාට යන්න ඕන තැනට යන්න පුළුවන් හරි නේද පුතේ දැන් තේරෙන්නේ නැති කියලා හිතනවා දැන් බබා ඉන්න කොටුවේ නැවතිලාද ආයමත් ඉන්න කොටුවට යන්න ඕන නැත්නම් අපිට කෙලින්ම යන්න පුළුවන්ද පුතේ කෙලින්ම මෙයා යන්නේ මම මේ නිකන් පෙන්වන්න මෙහෙම කරන්නේ මෙතෙන්ටනේ කෙලින්ම යන්නේ කෙලින්ම මෙයාට මෙන්න මෙහෙම යන්න පුළුවන් මෙතෙන් ඔකේ සර් රයිට් දැන් පුතාලා ඇඳ ගන්න මම දෙන්නම් අපි පුතේ නයිට් අඳිමුකෝ රයිට් මේ ඉන්නේ නයිට් ඒතොර මේ ටික ඕනේ
රයිට් මෙන්න මේ විදිහට නයිට් ඇඳ ගන්න තියෙන්නේ මේ රතු පාට කරලා තියෙන්නේ මේ කොළ පාටින් තියෙන්නේ පුතේ එයා යනකොට හරිනේ රතු පාටකේ විතරයි එයාට නවතින්න පුළුවන් හරිනේ මේ විදිහට පුතේ නයිට් කියලා ලියලා මේක ඇඳ ගන්නකො නයිට් කියලා ලියලා මෙන්න මේ නයිට් ඇඳ ගන්න මේ විදිහට පුතේ හරියට පැහැදිලිව පේන්න පාටෙන් ඇඳ ගන්න හොඳේ සර් දැන් ඔය ගේම් එක ප්ලේ කරන්න තියෙන කීයටද ප්ලේ කරන්න ගන්න නෑ පුතේ මේ ටික ඇඳ ගන්න තියෙන්නේ अंतिम එයා එන එන මා එන විදියට එයාට එන්න පුළුවන් හොඳේ උතේ ඔයගොල්ලෝ ලොග් වෙනකොට දිනේ බලලා ලොග් වෙනවද? අර එක බබෙක් දාලා තිබුණේ ඒක ඒ බබා ඔයගොල්ලන්ට උදව්වක් නේ කරන්නේ. ලින්ක් එක කවුරු හරි අහපුවාම දාලා තියෙනවා. එතකොට වැරදි එකක් දාලා තියෙන්නේ. එතකොට ඒ උනාට බබාලා දිනේ බලන්න ඒක දිනේ තියෙනවනේ පුතේ ලින්ක් එකේ. සර් මේ අද මේ අඩු ගන්නපු ඉත්තු තුන් දෙනා නැතුව අර මේ
ගිය සතිය ගන්න පිටු තුන් දෙනාගේ මම ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගිහලා ලයිව් චැට් ගිහලා පිටු තුන් දෙනායි මේ පිටු තුන් දෙනා දන්න තැනට ඇද්දස. ඇයි මේ ටිප් පෙන්නනවනේ එයාලගේ. ඔය පුතේ එකෙන් අදින්න පුළුවන් හොඳයි ඈ. වෙරි ගුඩ්. වැරදි නම් පුතේ එකේ කියනවනේ වැරදි කියලා. ප්‍රැක්ටිස් කරන්න ඒක හොඳයි ගොඩක්. සර් මේ කොල්ලපාට කරලා තියෙන කොටුවලත් මේ නයිට් යන්න පුළුවන්ද? ඒ වගේන් තමා පුතේ යන්නේ ගිහිල්ලා රතු පාටකින් තමයි නවතින්නේ. ඒකයි ඔය පෙන්නලා තියෙන්නේ. හරි. ඔකේ. කොල්ලපාට ඒවා දිගේ ගිහිල්ලා රතු පාටකින් තමයි නවතින්නේ. හැබැයි සර් දැන් ලයිචෙස්ටර්ට ගිහිල්ලා අපි එහෙම අදිනකොට මේ කොල්ලපාට කරපු කොටු ටික ඒකේ පෙන්වන්නේ නැහැ අර වටේ රවුමා වගේ ටික විතරයි නේද සර් පෙන්වන්නේ. පුතේ ගිහිල්ලා නවතින එකනේ බලාගන්න පුළුවන්. හරි පුතේ තව බබාල කීප දෙනෙක් අඳිනවනේ ඒක මම පොඩ්ඩක් ඉන්නේ. හරි පුතේ අඳිනවනේ ආදිත්‍ය අඳිනවනේ පුතේ. ඉන්නකෝ තව අඳිනවා පුතේ මේ වජිර කියලා දුවෙක් ඉන්නවා ඉතන අඳිනවා ආදිත්‍ය අඳිනවා. අපි තව පොඩි වෙලා අධ්‍යයන විනාඩි දෙක තුනක් දෙමු. මේ තුම් අඳිනවා නේද? හරි පුතේ රයිට්. අපි දැන් ඊළඟ එකට යන්න. අපි බලමු දැන් නයිට් අදින විදිය කොහොමද ප්‍රැක්ටිස් කරන්න කියලා. රයිට්. පුතාලට අර විදිහමයි මෙතන ලර්න් එකට ගියා, චෙස් බේසික්ස් වලට ගියා. ලින්ක් එක නැති කෙනෙක් ඉන්නවා නම් මං ආපහු දාන්නම්. අතන පුතේ මම මේ ලින්ක් දැම්මට ලින්ක් වලදීම විලින් වලින්ම පුරුදු වෙන්න එපා. මේ පුතාලාට තියෙන්නේ මේ ලයික් එස් එකට ගිහිල්ලා කරන්න පුරුදු වෙන්න. දැන් මේ විදියට ගිහිල්ලා පුතාලාට
තෝරගන්න ඕනේ. ඉන්ක එක දැම්මද? ඔව් පුතේ නයිට් එක තෝරගන්න ඕනේ. හරිනේ. රයිට්. දැන් නයිට් එක තෝරගත්තාට පස්සේ පුතාලට තේරෙනව නේද මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න පුළුවන් මෙයාට කියලා. තේරෙනා නේ පුතේ? හරි. දැන් මෙයාගෙන් මෙහෙම ගිහිල්ලා මෙයාව කැපුවා. හරිනේ. මෙයාගෙන් මෙහෙම ගිහිල්ලා මෙයාව කැපුවා. හරිනේ. right දැන් මෙයාගෙන් මෙහෙම ගිහිල්ලා මෙයාව කැපුවා මෙයා මෙහෙම ගිහිල්ලා මෙයාව කැපුවා මේ මෙහෙම ගියා මෙයාව කැපුවා 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 අන්න මේ විදිහට කපන්න පුළුවන් right 1 2 3 4 ඔකට යන්න ඕනම ලින්ක් එකකින් පුළුවන් නේද ඕනම ලින්ක් එකකින් බෑ පුතේ අදාළ ලින්ක් එකකින් යන්න ඕනේ හොඳේ අර ලර්න් කියන එකෙන් පුළුවන් නේ පුළුවන් 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 ලර්න් කියන එකට ගිහින් මේකෙන් පළවෙනි එක වන්න ඕනේ බේසික්ස් එකට ගිහිල්ලා එහෙම තමයි ඊයේ කියේ මෙහෙම ගියා 1 2 3 4 right දැන් මේක පුළුවන් විදියක් පුළුවන් තැනකට යනවා ගිහිල්ලා 1 2 3 4 1 2 3 4 ඔන්න ඉතින් කපන්න පුළුවන් දැන් පුතාලට තේරෙනවද පුතේ නයික් කපන විදිය දැන් පුතේ මෙයාට කපන්න බෑ මෙයාට ඕනනම් එළියට යන්න තමයි පුළුවන් නේද මොකද එයාට යන්න පුළුවන් එළියට යන්න දැන් ඕනනම් මෙයාව කපන්න පුළුවන් මේ මෙයාව කපන්න පුළුවන් දැන් මේ මෙයාව කපන්න පුළුවන් ඊට පස්සේ මේ මෙයාව කපන්න පුළුවන් ඊට පස්සේ 1 2 3 4 මෙයාව කපන්න පුළුවන් 1 2 3 4 මෙයාව කපන්න පුළුවන් 1 2 3 4 මෙයාව කපන්න පුළුවන් 1 2 3 4 හරි දැන් පුතාලා ගන්න ස්ලේස් වෙන වටේ කොළපාට ෆ්‍රේම් එකක් තියෙනවා ඒ තර වටේ තියෙනවා පුතේ එතකොට ලේසි නේද හරි නේද පුතේ හරි විදුමි මොකද ඇයි පැටියෝ හරි එහෙමනම් පුතාලට තේරෙනවා නේද මේ මේක කරන්න පුළුවන් නේද මේ විදිහට ගිහිල්ලා පුතාලට බලන්න පුළුවන් නේද right එහෙනම් අපි බලමු දැන් පුතාලා දන්නවා මේ ඉට ඔක්කොම දන්නවා ෆෝන් විතරයි දන්නේ නැත්තේ හරි ෆෝන්ගේ පුතේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් පුතාලා ඉගෙන ගන්න ඕනේ ෆෝන් ලා පුතේ පටන් ගන්නකොට මෙන්න මේ විදියට ඉන්නේ බෝඩ් එකේ ඉන්න ෆෝන් ලා 8 දෙනෙක් ඉන්නවා හොඳේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි 8 දෙනෙක් ඉන්නවා දැන් බලන්න කිං ලා ගත්තොත් එක්කෙනයි කුයින් ලා ගත්තොත් එක්කෙනයි බිෂොප් ලා ගත්තොත් දෙන්නයි නයිට් ලා ගත්තොත් දෙන්නයි ඈ රුක් ලා ගත්තොත් දෙන්නයි හැබැයි ෆෝන් ලා ඉන්නවා පුතේ 8 දෙනෙක් මේ විදිහට මේ ෆෝන්ස් ලාට දෙනෙක් ඉන්නවා එතකොට මෙතනදී වෙන්නේ පුතේ මේ ෆෝන් ලාට යන්න පුළුවන් ඉදිරියට විතරයි මම පුතාලට කිව්වේ මේ ෆෝන් ලාට කවදාවත් පස්සට යන්න බෑ හරිනේ මෙයාලගේ පුතේ මෙයාලට යන්න පුළුවන් ආරම්භයේදී විතරක් කොටු දෙකක් යන්න පුළුවන් ආරම්භයේදී කියන්නේ මෙයාට ඕනනම් කොටු දෙකක් මේ විදිහට යන්න පුළුවන් මේ ඕනම ඉට්ටෙකුට පුතේ පටන් ගැන්මේදී කොටු දෙකක් යන්නත් පුළුවන් එකක් යන්නත් පුළුවන් ඒ කියන්නේ මෙයාට ඕනනම් මෙතෙන්ද යන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙන්න මෙතන ගිහලා නවතින්නත් පුළුවන් හරිනේ හැබැයි දැන් මෙයා කොටු දෙකක් ගියා කියලා ඊළඟ එක්කෙනාට බාධාවක් නැහැ එයාටත් ඕනනම් දෙකක් යන්න පුළුවන් හරි නේද අනිත් එක්කෙනා ඇද්දට පස්සේ මෙයාටත් ඕනනම් කොටු දෙකක් යන්න පුළුවන් මේ පොල්ලා පුතේ යන්නේ ඉස්සරහට හරිනේ මේගොල්ලන්ගේ විශේෂත්වයක් තියෙනවා මේ ෆෝන්ලා යන්නේ ඉස්සරහට මේගොල්ලන්ට පිටිපස්සට එන්න බැහැ අනිත් ඉත්තන්ට පස්සට එන්න පුළුවන් හැබැයි ෆෝන්ස්ලා ගත්තොත් මේ ෆෝන්ලට යන්න පුළුවන් ඉදිරියට විතරයි මුල් අවස්ථාවේදී දෙකක් හෝ එකක් යන්න පුළුවන් මෙයාට ඊට පස්සේ පුතේ මෙයාට යන්න පුළුවන් එක එක තමයි යන්න පුළුවන් හරි නේද තේරෙනවා නේද පුතේ right අපි දැන් බලමු කොහොමද මේ ෆෝන් ගමන් කරන්නේ කියලා හරි මේ පෙන්නලා තියෙන්නේ ෆෝන් ගමන් කරන විදිය.
හරි නේද? මෙන්න මේ විදිහට පුතේ මේගොල්ලන්ට යන්න පුළුවන් ඉස්සරහට. ඒ කියන්නේ මේ මුල් අවස්ථාවේ ඉන්න එක්කෙනාට දෙකක් යන්නත් පුළුවන් එකක් යන්නත් පුළුවන්. ඊට පස්සේ එක එක තමයි මේගොල්ලන්ට ඉදිරියට යන්න පුළුවන්. තේරුණා නේද පුතේ? तीर्णय හරි මේ කැප්චරින් කියන එක පොඩ්ඩක් අහමු නැත්තම් බබාලා ඒක අඳී නේද රයිට් දැන් පුතාලා මේ ෆෝන් කියලා ලියලා මේක ඇඳ ගන්නකෝ සර් දැන් අපි ෆෝන් ගත්තොත් ෆෝන්ට දැන් අනිත් පැත්තේ විරුද්ධවාදී ඉත්තෝ ඉන්නවනේ අපේ ඉත්තට කපන්න දැන් ෆෝන් ගත්තොත් ෆෝන්ට කපන්න පුළුවන් විරුද්ධවාදී ෆෝන් විතරමද නැත්නම් රුක්ල එහෙම කපන්න පුළුවන්ද පුළුවන් පුතේ කපන්න පුළුවන් මං කපන එක වෙනම කියලා දෙන්නම් මේ ගිවර්ලා හොඳේ දැන් පුතේ මේ ෆෝන්ලා නැවිදියන්නේ ඕනම ඉත් එක්ක කපන්න පුළුවන් ඕන ඉත් එක්ක කපන්න පුළුවන් හැබැයි කිසිම ඉත් එක්කට තින්ව කපන්න සෑ आरंभे आरंभे देखा
ඊට පස්සේ එක එක තමයි යන්න පුළුවන් හොඳේ හා හරි සර් හරි පුතේ ඇඳලි වරයි සර් හරි පැටියෝ ඇඳලි වරයි සර් හරි පුතේ मैडम पाठ कर हाँ पुते लास्ट पाठ कर मेतन पे पुते इट पास पुते मेतन
සුදුපාට පොහොසලා පුතේ ඉන්නේ මේ දෙක තියෙන්නේ මේ මෙතන දෙක තියෙන්නේ මෙන්න මේ පේළිය තමයි සුදුපාට පොහොසලා ඉන්නේ අපි කවදාවත් කළු පාට පොහොසලා මේ පැත්තේ තියන්නේ නැහැ ඒක වැරදි හොඳේ රයිට් මේ විදිහට තියෙනවා එතකොට පුතේ කළු පාට පොහොසලා ඉන්නේ මෙන්න මෙතන මේ හත කියන එක මේ තියෙන්නේ 7 අන්න හරි 7 A7, B7, C7, D7, E7, F7, G7, H7. Very good. ඔන්න ඕකේ තමයි ඉන්නේ. එතකොට පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේගොල්ලන්ට කවදාවත් මේ පැත්තට යන්න බෑ. හරිනේ. මේගොල්ලෝ එන්නේ මේ පැත්තට. මේගොල්ලෝ එන්නේ මේ පැත්තට. හරිද? කොහොම තමයි මේ පොන්ස්ලා ගමන් කරන්නේ. හරිද? එතකොට මේගොල්ලන්ගේ විශේෂත්වයක් තියෙනවා හරිනේ මේගොල්ලන්ට මතක තියාන්න කවදාවත් මේ පැත්තට එන්න බෑ මේ පැත්තට එන්නේ හරි අපි කියමුකෝ මේ පොන්ස්ලා ටික නැහැ හරිනේ මේ පොන්ස්ලා ටික නැහැ දැන් අපි හිතමු මෙයා ඉස්සෙල්ලාම දෙකක් යනවා ඊට පස්සේ එක එක යනවා අන්න පුතේ මෙයාට පුළුවන් වුණොත් මේ 8 වෙනි එකට යන්න මෙයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා ඒ වගේමයි මේ පැත්තේ අයටත් අපි කියමුකෝ මේ පැත්තෙත් මේ වගේ මෙයා ඉස්සරහට එනවා ඉස්සෙල්ලා දෙකක් එනවා ඊට පස්සේ එකේක එනවා ඇවිල්ලා මෙයාත් මෙතෙන්ට ගියොත් ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා හරිනේ අපි බලමු මොකද්ද මේ ප්‍රොමෝෂන් එක කියලා ඒක පුතාලා හරියට මෙහෙම හිතන්න දැන් පුතාලා ඉස්කෝලේ යනවා ගිහිල්ලා ඉගෙනගෙන හොඳට දැන් ශිෂ්‍යත්වය කරලා ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා ඊට පස්සේ කැම්පස් යනවා කැම්පස් ගිහිල්ලා බබාලා ප්‍රින්සිපල් කෙනෙක් කියලා ඉස්කෝලට එනවා එතකොට පුතාලට කතා කරන්නේ කොහොමද පුතා කියලාද ප්‍රින්සිපල් කියලා ප්‍රින්සිපල් කියලා නේද ප්‍රින්සිපල් කෙනෙක් වුණාම අන්න ඒ වගේ තමයි මේ පොන් පුතේ අන්තිම කොටුවට ගියාම මෙයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා තේරෙනවා නේද මෙයා අමාරුවෙන් නේද පුතේ මේ මහන්සියලා මහන්සියලා මේ පැත්තට ටික ටික ඇවිල්ලා මේකට එන්නේ අන්න මෙතෙන්ට ආවම පුතේ මෙයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා අවුරු විදිහකට ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා हतर दिन आगे अभी गोड़े लड़गे का කොයින් තමයි වටිනමිත් අනේ දෙකින් අපි කොයින්ව ගන්නෙ ඉතින් ඕනේ පැත්තකට ටග් ගාලා ගන්න පුළුවන් ඕන කපන ඉත්තේ තිබ්බ ගම ඒ කොයින් කියන්නේ ගොඩක් පැති වලට යන්න පුළුවන් ඉත්තේ කින්ද අපි කවුද පුතේ ගන්නෙ කොයින්ව නේද රයිට් එහෙමනම් පුතාලා මෙන්න මෙහෙම එකක් ඇඳ ගන්න මෙන්න මෙහෙම වෙලා අපි අනිත් ඉත්තෝ ටික අයින් කරමු ඒතර පුතාලට පැටලෙන්නේ නෑනේ නේද රයිට් මේක පුතේ මේ ෆෝන් ප්‍රොමෝෂන් කියලා අපි කියමු සාමාන්‍යයෙන් ඕනම බෝඩ් එකක කිං ඉන්න නිසා අපි නිකමට කිල්ලා දෙන්නවත් ඕනනම් තියමු නේද මේ කිං අපි කියමු මෙතන ඉන්නවා කියලා හිතමු මෙයා මෙතන ඉන්නවා කියලා හිතමු මෙයා මේ ප්‍රොමෝට් වෙනවා නේද මෙන්න මෙහෙම ඊතලයකුත් එක්ක ඇඳගන්න ෆෝන් ප්‍රොමෝෂන් කියලා ඒ කියන්නේ පුතේ ෆෝන් න ප්‍රොමෝට් වෙනවා නේද අන්තිම ඉතර ගියෝ නැබුතේ ඔය බෝඩ් එකේ ඉන්න ඉත්තෝ ටික නේද අඳින්න ඕනේ ඔව් මේ බෝඩ් එකේ ඉන්න ඉත්තෝ ටික තමයි අපි අඳින්න ඕනේ ඈ රයිට් මෙන්න මේ විදිහට ෆෝන් ප්‍රොමෝෂන් කියලා ලියා ගන්න පුතාලට මේ වෙන දේ තේරෙනවද මෙයා කෙරෝල්ට ගියොත් කුයින් කෙනෙක් වෙනවා ඒකයි මේ කියන්නේ හොඳේ තේරෙනව නේ පුතේ හරි මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුතේ ඒ කියන්නේ සදන් පොන් කොනේ කොටුවට ගියොත් එතකොට පොන්ඩල් කුයින් වගේ මේ ගොඩක් කොටුවට යන්න පුළුවන්ද? එයාට බල සම්පන්න ඉත් එක්ක ගන්න පුළුවන්. කිං වයි පොන් වයි අර අනිත් හතර දිනාගෙන් ඕන එක්කෙනෙක් ගත්ත එක. හා සර් එහෙම පොන්ලා දෙන්නේ ගියොත් අපිට ඕනම දෙන්නේ ගන්න පුළුවන් නේද? ඇබුදේ පුළුවා ආන්න පුතා හොඳ ප්‍රශ්නයක් දැන් අපේ බෝඩ් එකේ කුයින් ඉන්නවා නම් අපි ප්‍රොමෝෂන් ගියොත් අපිට පුතේ තව කුයින් කෙනෙක් ගන්න පුළුවන් හොඳේ ඕන්ලා 7 දෙනෙක් ප්‍රොමෝෂන් ගියොත් කුයිල්ලා 7ක් ගන්නත් පුළුවන්
उदाहरण सामान्य उपरी उदर मैं तो आनी बलवात्म गोडाकलास्ताम करतेमा गा प्रश्न कलबल मम हिट रिकॉर्डिंग दान अपराधने अरे पुते तवा अंदी बबाला।